අදාපි කතාවක් කරන්නයි සූදානම් වෙන්නේ. මේක සමාජයට බොහොම යහපත් වෙන කතාවක් කියලා මම කියන්න කැමතියි. යථා තත්ත්වයන් තේරුම් ගන්න. බමුණන් විසින් සමාජයේ තමන්ට ඕන පැත්තට ගෙනහින් තිබුණා. තථාගත බුදුපියාණන් වහන්සේ ගමන් මඟ නිවැරදි තැන පිහිටවනු ලැබුවා. නමුත් ඒකත් සද්ධර්මයේ යටපත් වුණොත් නොබබලයි විවෘත වුණොත් බබලයි කියන කාරණේ යටතේ පටිච්චන්න වීමක් සිදු වුණ නිසා තමයි අපේ ලංකා ඉතිහාසයේ මාර්ගඵලලාභීන් අවසානයි මේ මලියදේව මහරහතන් වහන්සේ කියලා මතයක් ඉන්නේ. ඒ වෙන මොකක්වත් අපිට බැරි නිසා නෙමෙයි සද්ධර්මයේ යටපත් වීම නිසා. අනතුරුව ඉතින් එදා තිබුණ සසුනෙන් පරිබාහිරව 62ක් මිත්‍යා දෘෂ්ටි තිබුණා වගේ අපේ සසුන තුල තමයි දැන් මිත්‍යා දෘෂ්ටි පවතින්නේ. දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්කාති සක්ක කියනවා දෙවියන්ටත් දෙවියන් බ්‍රහ්මයින්ටත් බ්‍රහ්මයි සක්කටත් සක්ක බුදුන් වහන්සේ. ඊට වඩා උසස් කෙනෙක් නැහැනේ. නමුත් පොළොන්නර යුගෙන් සිව දේවාල හැදෙනකොට මහනුවර රාජධානිය පැත්තේ රජවරු හින්දු රූපරාජනියන් අග්‍රමහේෂිකාවන් කරගන්නකොට දේවාලෙත් පන්සලේ හදන්න ඕන වුණා. ක්‍රමානුකූලව දෙවියන් දුන්ට වඩා දෙවියන් ලොකු වුණ දෙවියන්ට බය දෙවියන්ට යටත් වුණ සමාජයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. මේ මම ආරම්භයක් දෙන්න හදන්නේ පොඩි කතාවක් කියන්න මෙහෙම දෙනාට. අපි අවමගලක් වුණා මොකද කරන්නේ ගෙදර? අද අපි පින්කම ගන්නවා. මොකද මේ? මේගේ ඥාතිවරයාට පින් දෙන්න කියලා තමයි කියන්නේ. ගුණානුස්මරණ පින්කමක් නම් තමයි. නමුත් ඒ වුණාට මම හැදුණු වෙන පරිසරයේ මේ මියගිය පුද්ගලයාට බණ අහන්න එන්න කියලා ආරාධනාත් කරනවා. කුල්ලද්ද මොකද්ද කියලා හරි ගස්සලා කෑමක් තියලා තියනවා. කෑමක් කයි කියලා. කන්න කටක් නැහැ. එහෙනම් නාහෙන් හුස්ම මේ ආශ්වාසයෙන් ගඳ සුමද ගන්න කියලා එහෙමත් මම අහලා තියනවා කට්ටිය කියන දේවල්. මේ පින්දීම දන් දීම එහෙම නැත්නම් මේ දන් දී පින්දීම ධර්ම දේශනාවකට පින්දීම කියන මේ කාරණාවත් මම සමාජයේ කලවම් වෙලා නැති. මේ දෙපැත්තේ මගේ ළඟ පොත් දෙකක් තියෙනවා. තව පොත් ගේන්නත් පුළුවන්. සූත්‍ර කීපයක් ආශ්‍රයෙන් මේකේ කියවපු කෙනෙක් වශයෙන් මේ විවරණය සමාජයට දෙන්නම මම හදන්නේ. මතක තබා ගන්න මේ කාරණාව. එතකොට ඉතිහාසයට යන්න. බුදුන් වහන්සේගේ කාලෙට ගියාම බණ දෙකක් තියෙනවා. බණ වර්ග දෙකක්. ආරාධිතව නිවසකට වැඩම කරලා දන්වලඳා අනුවෙවිනි බණ. අනුමෙවිනි බණ කියන එකේ තේරුම දානේ ආනිසංසය ඔවුන්ට ලැබෙන හැටි සහ මියගිය පින්වල බලාපොරොත්තු වෙන අයට ලැබෙන හැටි පිළිබඳ විස්තරය. ඒකයි අනුමෙවිනි බණ කියලා කියන්නේ. බුදුන් වහන්සේ වැඩම කරද්දී ශාලාවක හෝ ගහක් යට හෝ පිරිසක් එක්ක වෙලා ධර්ම දේශනා කරන්නේ අනුවෙවිනි බණ නෙවෙයි. ඒ එක දේශනාවකවත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව අවසානයේ ඔය අද කරන්නම් වගේ ආකාසට්ටාච බුම්මට්ටා ගාථාව කිව්වේ හරි කාටවත්ම පින් දුන්නේ නැහැ. මළගියයටවත් පින් දුන්නේ නැහැ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරලා මිනිස්සුන්ට අහන්න මන කිව්වා. ත්‍රිපිටකේ එහෙම තියෙනවා නම් බුදුන් වහන්සේ මේ ධර්ම දේශනාව අවසානයේ මේගේ ඥාතීන්ටත් දෙවියන්ටත් පින්දී අවසාන කළසේක කියලා ආනන්දහාමුදුරුවෝ කොතන හරි කියලා තියෙන එකයි. ඒක සූත්‍රයකවත්. මොකද මුලින් වෙච්ච දේ කියනවා නම් අගිනොත් වෙච්ච දේ කියන්න ඕන. එහෙම එකක්වත් නැත්තේ ඒකනේ. එනිසා මේ අද වෙලා තියෙන්නේ මුදලාල්ලට ඕන පැත්තට මුදලාල්ලා බුද්ධ ධර්ම අරන් ගිහින්
බණහන් නැති අය පෞකාරිය බුද්ධ පෞකාරිය සංසාරේ හදා ගන්නවා. බණ පැත්ත හොයන අය ගැඹුරු තේරුම් ගත්තේ නැත්නම් මේක බවගාමි වෙන්න හදා ගන්නවා අතර යවිදින්න. ඒ නිසා මේ බණ තියෙන්නේ අහන්නද පින් දෙන්නද කියලා දන්නේ නැහැ. දානි තියෙන්නේ පින් දෙන්නද අහන්න කියලා දන්නේ නැහැ. දානි දෙන එකයි බණ කියන එකයි ඔක්කොම ටික පින් දෙන තැනටපත් වෙලා. වර්තමානයේ බලන්න මාධ්‍ය වලට සවන් දීලා මොකටද බණ කියන්නේ කියලා. ඔක්කොම මොකටද? මේගේ ඥාතින්ට පින් දෙන්න. කාටද මේ පින් ලැබෙන්නේ කියලා අපි හොයලා බලන්න වෙනවා. මේ පැත්තෙන් තියෙනවා අංගුත්තර නිකාය 6 පොත, ජානුස්සෝනි සූත්‍රයේ දිගහැරලා තියෙනවා. මේ පැත්තේ තියෙනවා බුද්ධක නිකාය 1 පොත, නිදිකණ්ඩ සූත්‍රයයි තිරෝගඩ සූත්‍රයයි තියෙනවා. තව තියෙනවා අපුත්තක සූත්‍රයේ තියෙනවා, දෙකක් දෙක තියෙනවා. තව කීපයක් තියෙන ඕන නම්. එනිසා අපි මේක පොඩ්ඩක් තේරුම් ගන්න බලමු. අපි ඥාතිවරයෙක් මේ යනවා, මම හෝ තාත්තා හෝ කවුරු හරි. එච්චරනේ අපි දන්නේ. දැන් බණ අහලා තියෙනවා නම් දන්නවා. ගෙදර ඉඳලා ගිහ ගියා නම් පවෙන් හරි පිනෙන් හරි තමයි පරලෝකෙ හිමි තියෙන්නේ. මතකද බලන්න. එතකොට මේ කාටද පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියන කාරණාව සමාජය විශ්වාස කරන්නේ නැහැ. සමාජයේ ඔක්කොටම දිගට අහලාට පින් දෙනවා, දෙවියන්ටත් පින් දෙනවා, පුළුවන් නම් බ්‍රහ්මයින්ටත් පින් දෙයි සමහර විට. ඒ නිසා මේ සූත්‍රවල තියෙන මේ කාරණාව හොඳට තේරුම් අරගන්න සමාජයත් එක්කලා කතා කරනකොට. කුද්දකනිකායක පිටුව 14 තිරෝකුඩ සූත්‍රය. තිරෝකුඩ්ඩේසු තිට්ටන්ති සන්ධි සිංගාට කේසුච ද්වාර බාහාසු තිට්ටන්ති ආගන්තවාන සකංගරං. තිරෝකුඩ්ඩයා කියලා කියන්නේ මෙය ගිහින් ගෙදරට ආසාවෙන් ආපහු වෙන්න පුළුවන් පරදත්තූප ජීවියාට. පරදත්තූප ජීවී කියන එක තමයි තිරෝකුඩ්ඩේ කියලා කියන්නේ. සිංහලෙන් ඥාති ප්‍රේතයා තමන් පෙරවිසූ ගේ කරා අවුත් බිත්තියෙන් පිටතෙහිද ගෘහසන්ධි බිත්ති සන්ධි සතරමං හන්දි තුම්හං හන්දි යන මේ තැන්හිද දොර පිටුපසද සිටිත්. එතකොට මියගිය පුද්ගලයා පවෙන් ආසාවෙන් කියන්නේ පවෙන්ගේ වරපතල පාගේ ඉන්න බිරිඳ හෝ දරුවන් හෝ ඉද කඩම් හෝ දාලා යන්න බැරුව ආසාවෙන් ගිහම තමයි අනිත් අයට මෞකසක ප්‍රතිපන්දියක් ලැබෙයි, දෙවියන් අතර උපදී මෙයාට අපහු ගෙදරට එන්න වෙනවා. අගන්තවන සපංගරම් පරදත්ත උපජීවියා. අපිට පේන්නේ නැහැ, යාට පේනවා. ඊට පස්සේ මොකද වෙනවයි කියන්නේ? පහුතේ අන්නපානම් හි කජ්ජ භෝජේ උපට්ඨිතේ න තේසං කෝචි සරති සරති සත්තානං කම්මපච්චය. ඒ වුණාට බොහෝ ආහාර පානද කාද්‍ය භෝජ්‍යද පිළියෙළුයි ඇති කල්හි පවා ඒ ප්‍රේත ලෝකයෙහි උපන් සත්වයින්ගේ අකුසල කර්ම හේතුවෙන් කිසිම නෑදෑයකට ඔවුන් සිහි නොවේයි. එහෙනම් මතක් වෙන්නේ නැත්නම් ආහාර පාන දෙනකොට වැඩක් නැහැ. ආහාර පාන නෙමෙයි නෙදින්නේ. ඊළඟට ගන්න මෙතන ගාථා තුනක් තියෙනවා. මේ ගාථා තුන කියන්නේ තමයි සිංහල තේරුම කියන්නම්. ඔන්න හොඳට අහගන්න ඕන. නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුන්ට අනුකම්පා කරන්නාහු වෙද්ද ඔහු තුමු මේ පින පරලෝකීය අප නෑයන්ට වේවා, ඒ නෑයෝ සුවපත් වේවා කියා ඔවුන් අවුත් සිටි කල්හි ඒ නෑයන් උදෙසා පවිත්‍ර වූ ප්‍රණීත වූ කැප වූ ආහාර පාන දන් දෙ. ඒ ඥාති ප්‍රේතයෝද ඒ දන් දෙන තැනැත්තාට නොයෙක් දිසා භාගෙන් අවුත් එක් රැස් වූවාහු තමන් උදෙසා බොහෝ ආහාර පාර දෙමන ලබන කල්හි සකසා කම්පලාදහා පින් අනුමෝදන් කෙරේ. ආහාර හැම ගන්නෑ මතක තබා ගන්න. හෙවත් ඒ අනුව සතුටුවේ අනුමෝදති කියන එකේ තේරුම අපි පින්කමක් කරලා සතුට වෙනවා නම් ඒ අනුව ලබන සතුට. මෝදති කියන්නේ පාලියෙන් සතුට, අනුමෝදති අනුව ලබන සතුට. මම සතුටු වේ. යම් කෙනෙකු නිසා පින් අනුමෝදන් කළ මේ කෙනෙහි සම්පත් ලැබමෝද ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා
ඔවුන් විසින් දන් දී පින් පැමිණීම වශයෙන් අපට පූජා කරන ලදී. ඊද තුති කෙරෙත්. ඒ දන් දුන් දායකවද පල රහිත නොවේත්. දැන් මොනවා කරලාද පින් දෙන්න කියලා තියෙන්නේ? ගෙදරට වැඩම කරලා දානි දීලා පරිස්කාර පූජා කරලා පින් දෙන්න. එතකොට ඒගොල්ලෝ ගෙදරටයි එන්නේ මතක තියාගන්න. आहार नवेदे आहार दिन लबन सतुर अमोदने की लिया अर्हते नो जानुस्व निभम नो अभी नैद इंट मेघिया पशु श्रद्धा विदा दिनो लबिन्से मुखद कि ज्ञाति मेव लबन ने ठानेको ब्राह्मण उपकत्ति नो अट्ठाने सिंहलेम ब्राह्मणे इस्ताने हिट पेमिने इस्ताने ही पेमिने अस्ताने हिट नो पेमिने अदालतन हिटियोत लबेनो नेत्तन ने ये जानुस्सोनी सूत्र पेन अदालतन समय में परदत्तु पजीविया विस्तर करना गुड़ा केगी एक याने में पिंग अनुमोदन में ले पिंग कम पेंडो ने देन गांडो ने දැනගන්න ති කෙනෙකු සිගෙනෙකුට අනුමೋದනයක් නැහැ මතක තබාගන්න එහෙනම් පින් දෙන්න පුළුවන් කාටද පරදත්ත උපජීවීන්ට ජානසොඩි සූත්‍රය විස්තර කරනවා ඨානේකෝ අට්ඨානේ කියන එක කොතන මේ තැන මොකද්ද අස්ථානේ මොකද්ද කියලා අහපුවා පව කරලා අපාගත නිරිතිරසන් වෙනවා අදාළතන නෙවෙයි මොකද දැනගන්න විදිහක් නැහැ මනුස්ස ලෝකේ උපදිනවා ඒත් දැනගන්න විදිහක් නැහැ මෞකසකනේ තහත් දවස් පින්කම තුන් මාස පින්කම මෞකද උපදුනා නම් ඒ දරුවා ඉන්නේ තව මෞකසෙන්නේ ලෝකට විවෘත නැහැ නේ බ්‍රහ්මයෝ ගැන කතාවක් නැත්තේ නැහැ දෙවියන් ගැන කතාවක් උත් නැහැ එතකොට අදාළතන මෙන්න මෙතනයි බමුණහනවා එතන या हिटी नत्ना यहाँ ती परंपरा विताव बड़काई और हरी इंदी भी हिटी नत्ना अना अतीत परंपरा विचर मैंने कावरु सिटी नया किया नहीं पाई की लती ना कावरु हरी बड़कर गाने बोलवान के नहीं इधर कोटे मम्मा किया ने त्रिपिटक के तुला पावती ना वो नीला पुण्य कर्म है तमाई मी के यहाँ तीन ते निवसट वैन मुकर ला दाने पूजा कर ला भोजनी महासंगरा तेर तेवदिरम परिस्कार पूजा कर ला එතකොට එතන ඉන්නවා නම් පරදත් උපජීවියා නැත්තම් තිරෝකුඩ්ඩයා මේක දැකලා අපි කරන පින්කම අපි සතුට වෙනවා වගේ ඒක දැකලා හිතේ උපදවා ගන්නා වූ සතුට අනුමෝදනය පින එහාට යනවා නෙවෙයි අපි අපි පින් දෙනකොට පෑන්වක් කරනකොට පින එහාට යනවා නෙවෙයි අර සිද්ධිය දකින්න පුළුවන් නම් ලබන සතුට අනුමෝදනය අනුරාධපුරේ ගියා කියන්නේ අම්ම කෙනෙක් ඇවිදින් ගමේ ඉන්න කෙනෙකුට අනුරාධපුර විස්තරය කියනවා එතකොට සතුරු විලා සාදු සාදු කියවෙන්නේ නැද්ද? එයන් ඒ අර කියපු කතාවano ලබන සතුර තමයි අනුමෝදනය. ඇලම් පෙර හතර පෙර ලී කළා. හතර පෙර ලී චිත්‍රපටයක් ලංකාවේ තිබුණා. ඒක තමයි පළවෙනි දාලා දඹදිව පෙන්වන්නේ. ඒ උපාසකම් වල ඉන්නවත් දන්නේ අපේ වයස නෙමෙයි අපි ගොඩා ළමයිනේ. දඹදිව බලන්න සිනමා ශාලාවලට ගියා. ගැලරි ඉඳගෙන ළමයි අනිල් තරුණ අය සින්දු කියනකොට නැත්තම් ගාමිණී ලක්ෂ්මී මොකද්ද මේ නනල නලුවෙක් සමග සටන් කරනකොට නටට සටන් නලුවා පරදිනකොට හූ කියනවා වගේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හරි කවුරු හරි මේ අපපාසකම් වල සාදු කියන්න ඇති නම් දිව දරලා ඒක තම අනුමෝදනය කියන්නේ දැකගෙන ලබන සතුට දැනගෙන ලබන සතුට එහෙනම් කවුරු හරි පින් අනුමෝදන් වෙන්න දැනගන්න ඕන මතක තියාගන්න දැනගන්න පුළුවන් කෙනා තමයි මේ පෙන්වන්නේ තානේ අදාළ තැන හිටියොත් ලැබෙනව නැත්තන් නෑ එතකොට දෙවියන්ට පින් දෙන ගාතාවක් එකක්වත් පිටකේමට හම් වෙලා නෑ කොහොමද අද මේ දෙවියන්ට පින් දෙන්නේ එහෙනම් පබ්බේ දේවා ඥාතිපේතා ඔක්කොම ටික අනුමෝදන් දෙවියන් වහන්සේ දෙවියොත් එහෙනම් මොකද වෙන්න ඕන එනම් දේවාල ගානේ පන්සල් ගානේ ගෙවල් ගානේ දෙවියෝ වෙන්න වෙනවා. ඒ දැනගෙන සතුට වෙන්න නෙවෙන්නේ. දැනගන්න වෙනවා. නේද නිකන් එහෙට පින් යන්නේ නැහැ. දැනගන්න. අපේ රටේ මේ ඔය බෞද්ධ සහ අනිත් ආගම් ඔස්සේ හැමතැනම කරන්නේ දෙවියන්ට පින් දෙන එකනේ.
දෙනතර මට එහෙම ලබා ගන්න උනන් දෙවියන්ට වෙන වැඩක් නැහැ එහෙ. මෙහෙ ඇවිදින් පන්සල් පන්සල් ගානේ ගෙවල් ගෙවල් ගානේ යන්න වෙනවා. එහි ඉන්න හම්බ වෙන්නේ නැහැ. එදිනපතා දෙන පින්වල හැටියට. එතකොට දැන් මේක දානි දිසිද්ද වුණා. දානිනි දැන් දානිනි මේ පෙන්වන්නේ. පෙරදා ධර්ම දේශනාවක් gedara කරනවා. ඒ මිනිස්සුන් දහන්න බන කියන්නේ. බනහන් දෙගොල්ලෝ ඉන්නේ මේගේ අපගේ පරදත්ත උපජීවී උනේ බනහපු නැති හින්දා. බනක් ඇහුවනම් පරදත්ත උපජීවී වෙන්නේ නැහැ පිණින්ම පරලෝ යනවානේ. මතක තියාගන්න. එහෙනම් ඒගොල්ලන්ට බණින් වැඩක් නැහැ. නමුත් අපි බනහන් දෙන්න කියලා ආරාධනා කරනවා. අපේ ගම්බස විචිතිරි. තව කන්නක් තියෙන අරක්මම කිව්වා වගේ. කුල්ලකට හරි ගස්සලා කෑම එකක්. මොකද මේ अभी इतना मे परदत्त जीव्या अभी वगे बड़ती है अगत्ती है बत् काल है दिन की बत्ते कत्ती है यार मट मत कथा बत्ती नो एक अहिंसक कांता होगी स्वामी पुरुष से आकाले मी गया तीन धर्म देश ना हद्दा से बनट इस याद अन्न अणिकटे कराने इतने नटन मे मिनी मुखद इंदा हिटला मत पैंटी का बुंड तुर्देगा हिटिया इंदा रखी रख वरद जीवी रखी मिनीस्वरा बीवद मं गीवा बत्ती अट गणाकर कड़वे बल कल तीन बत्त आहार जीवत्त जाति वरदत्त उपजीविक पिन आहार जीवत्त अभी गणकायत्न सतम कनबुन आहार होने सुनके गणकायत्न सह कनबुन आहार होने प्रेत भूत कीन दिव्य कीन कारु गणकायत्न हिंद अभी कनबुन आहार होने आहार कीन पदे तेरु मंगिदा तेरु पेवेत्मट अवश्य साधक मुकदमेतन पेन्ना नही तत्त कसी अति गोरखित विज्यती वाणि जाता दिशा नत्ति हिरण्येन कायक्कयं इतो दिन्नेन यापिंती पेता काल कथा कही सिंहलिंग ए पेतलोके सीसायमक नेत गवपालनयक नेत्ते संपत् लभीमट हेतु एवंदु वेलदामक नेत्ते रंतिदीकरण गणदिनवग्ग नेत्ते उदिक मरी ए पेत विषयट पेमिनी ए पेमिनियो ए मिनिस्वव वसन नैमितुरन विसिन देन लद पिनकिन ए प्रेतया प्रेत योनि यपिति कंडदेन देवन पिनकिदालीनोदे उदक यथावारी महापूरा गाता उत्तर तीन विस्तर දෙන්නේකොට මම කියන්නේ ධර්මදේශනා කරලා පරිස්කාර පූජා කරපුවාම ඒක දැක්කොත් අනුමෝදන් වෙන්නේ නැහැ කියලා. මොකද අරක දාන්නේ මේකත් ධර්මයිස්කාර පූජා කරලා දැක්කොත් අනුමෝදන් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම නෙමෙයි අද කෙරෙන්නේ. අද සම්පූර්ණයෙන්ම බණ කියන්නේත් ඉන් දෙන්න. එතකොට ඒකෙන් මොකද උනේ? एक मुने गेदर टेन इंदक नहीं बन टिका खंड नुखन तेजु नो बरण अपट विपदीलो बन सीम सामे बन पिंदेन बन बवट पत्ना मिनीसुंडकीन बनने वे पिंदेन बन बवट पत्ना हदास पिंकमकीन अद कारण आदि पत्लाज्ञन मिनीस तमंडो तेन अरंगी दल पनसोटत्र नम इधाम तकल वज्रारमवासी नारद नाहिमियान वेदस्य नाहिमियान धर्मदेश नपटांगे සමාජයේට මේ මාධ්‍ය පාවිච්චි කරලා ධර්ම අවබෝධය සඳහා වාසකම්මල බදාදරයාට ඉඳ ගන්නව නැත්නම් හැමෝම ධර්ම ශ්‍රවණය කරන්න.
ධර්මශ්‍රවණය සඳහාමයි මේ මාධ්‍ය කටයුතු ආරම්භ වුණේ. නමුත් කල්යත්‍යත්ම මාධ්‍ය වැඩි වෙනවා, මාධ්‍ය වල ආදායම් අඩු වෙනවා. ඊට පස්සේ ආදායම් හොයාගන්න ක්‍රමයක් ඕන. ඊට පස්සේ ඔය බදාද අටේ රත් වෙච්ච බණ ඊට පස්සේ උදේ හවස එකක එක මාලිකාව නෙමෙයි දෙක තුනක බණ වලට පත් වෙනවා. මේගොල්ලෝ දැන් බණ විකුණන්න පටන් ගත්තා. අද තියෙන්නේ බණ වෙළඳාමක්. මොඩ මිනිස්සුත් මොකද කරන්නේ? සල්ලි දීලා පින් දෙනවා. බණ පින් දෙන්න බණ කියනවා. දැන් මට කියන්න. අපි කියකො ධර්මදේශනා වින අනුමෝදන් වෙන්න පුළුවන් කියලා. තිරෝකුඩ්ඩින්ට පමණයි පුළුවන් වුන් ගෙදර ඇවිදින් ඉන්නේ. එතකොටයි පේන්නේ. දැන් මේ පින් දෙන්න කියන බණවල පින් අනුමෝදන් වෙන්න ගුවන්විදුලි යන්ත්‍රය ගාවට දෙන්න ඕන, රූපවාහිනී යන්ත්‍රය ගාවට දෙන්න ඕන, ගුවන්විදුලි සංස්ථාවට දෙන්න ඕන, රූපවාහිනී සංස්ථාවට දෙන්න කොතෙන්ද දෙන්න ඕන? දන්නවද දෙන්න? තම මේකේ තියෙනවා අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ සුදුස්සෝ. ඒක මොකද්ද ඒ ගාථාවෙන් තියෙන්නේ බලන්න මම කියලා දෙන්නම්. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ පේතානම් දක්ඛිනා දජ්ජා පුබ්බේකත අනුස්සර මනුස්සරං. මට මෙවුණු ධනයක් හෝ දාන්නයක් හෝ දුන්නේ ඇයිද? මගේ මේ කටයුත්ත කළේ ඇයිද? මොහුතුම මගේ නෑයෝ ඇයිද? මිත්‍රයෝ ඇයිද? අසූලා වැලිකිලියපටන් මගේ යාළුවා යයිද? මෙසේ පෙර කරන ලද උපකාර සිහි කරමින් මිය පරලෝකයේ උන් නිසා දන් දිය යුතුය. කවුද දෙන්න ඕනේ? උදා උපකාර ලැබපු අය. ඒක තමයි ගුණානුස්මරණ පුණ්‍ය කර්මය කියලා කියන්නේ පිනට අමතරව. ඒකයි අපි ගෙදරක 7013 මාස වෙනකන් බලගුණ සැලකුවට කමක් නැහැනේ. හැම පින්කමක්ම ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක්. නමුත් අපි ඔක්කොම පින් දෙන්න ලෑස්ති වුණොත් ස්වාමින් වහන්සේත් උපාසකම්මත් හොඳ තාත්තා මේ රටට යම් හැමරක් කරලා මේකේ ඔක්කොම මොකද කරන්නේ? අපි පරදත්ත උපජීවයට ගත කරනවා. එතකොට උන්ට අපහාසයක් නෙමෙයිද? මේකේ පෙන්නනවා පරලෝකෙකින් ඉන්නේ කවුද කියලා. බ්‍රාහ්මණයේ මෙලෙහි ඇතමෙක් හතුන් මැරීම හොරකම් කිරීම ආදී පව් මෙසදිට ඇති වෙයි. හේ කය බිදූ සිර මරණයෙන් පසු පේත විසෙහි එළඹෙයි. පේත විසෙට අයත් සත්වයින්ගේ යම් ආහාරක් වේ නම් එයින් ඒ යැපෙයි. එයින් හේ එහි සිටුනේ වෙයි. ඔහට මිත්‍රයෝ වෙත්වයි, සගයෝ වෙත්වයි, ඥාතිහු වෙත්වයි, සහලව ඥාති වෙත්වයි යමෙක්කෝ දෙත් නම් එයින් හේ ඉන් එහි යැපෙයි. හේ එහි සිටුනේ බ්‍රාහ්මණය මේ තන යම් තැනක සිටුට ඒ දානේ එළඹේ නම් ඒ ස්ථානයයි. යම් තැනක ඉන්නවා නම් ආන් හම්බ වෙන තැන. බැරි තැන් කියලා තියෙනවා ඔක්කොම, අනිත් කාටවත් බෑ කියලා. දැන් එහෙනම් අපට මේගේ ඥාතීන් පරදත්ත වූ ජීවි වුණොත් තමයි පින් දෙන්න පුළුවන්. නැත්තම් ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක්. ඕන එකක් ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක් කළාට කාර්යයක් නැහැ. නමුත් කොහොමද ඒ ගිහින් තියෙන්නේ? පව් කරලා පාපයෙන් පරලෝකෙ පරදත්ත වූ ජීවි වෙන්නේ. එහෙනම් මම හිතන්නේ ඔය ආගමක් තිබුණ නැති පන්සල පැත්තට ගියේ නැති මිනිස්සු එහෙම මිය ගියාම සමහර විට එහෙම ගිනව එනවා ඇති. ධර්මයේ තේරුම් ගත්තාම පිනෙන් පරලෝ යන්න පුළුවන් නම් පිනෙන් පරලෝ යන කවුරුවත් පරදත්ත වූ ජීවි වෙන්නේ නැහැ. සාසනීය සේවක කරන නායක ස්වාමීන් වහන්සේලා, උපසම්පදා වෙච්ච ලොකු ස්වාමීන් වහන්සේලා සීලයක් රැකලා නම් අපවත්ව දාරන්නේ ඊට පස්සේ පරදත්ත වූ ජීවි වෙනවා වෙනවද? ඔක ඒ අයටත් ඔය පින් දෙන්න හදන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ පරදත්ත වූ ජීවියෙක් බවට පත් වෙන පාපයෙන් පරලෝ නොයන්ද පුතක් ජන මට්ටමේදී. ධර්මයේ මට්ටම තව විහරණේ තියෙනවා. ගිහින් ඉන්නවා නම් මේ ගෙදර තියෙන නිල පුණ්‍ය කර්මය තමයි සද්දින පුණ්‍ය කර්මය කියලා කියන්නේ. නැත්තම් දෙමස් පින්කම කියලා කියන්නේ. ගුණානුස්මරණ ධර්ම දේශනාවක් දානේ අපි පෑන් වඩනකොට පෑන් වැඩීම කියන එක මේ ගාථා දෙකේ පවතින උදාහරණයක්. ඒකෙන් පෙන්වන්නේ උස්තරකට වැටෙන ජලය නිම්නයක් කරා යනවාද ඒ වගේ අපි දෙන දේ උන්ට ලැබෙනවා කියලා කියන්නේ.
පුංචි පුංචි ඇලවලුල් ගිහින් සාගරේ පුරවනවාද ඒ වගේ අපි කරන අපි පින උන්ට ලැබෙනවා කාටද පරදත් උපජීවීන්ට දැන් අපි කොහෙද ඉන්නේ අද පැයක් හම්බ වෙනවා ගුවන් විදුලි කාලේ මට මම යන මාධ්‍යවල පැයම හම්බෙන්නේ මතිනවා දෙපින්න අනුමෝදනාව වුණා වෙනම කරන්නේ ඒගොල්ලෝ ඒක හොඳයි අනිත් පැය විනාඩි 40ක් බෑ 35කින් නවත්තන්න ඕන මොකටද වියදම් කරපු අයගේ නාමලේඛනයයි පින්දෙන අයගේ නාමලේඛනයයි කියන්න විනාඩි 25ක් 20ක් පැයකින් විනාඩි 20ක් කියන්නේ තුනෙන් එකක් පැයක් කියන්න තියෙන බණ වලින් තුනෙන් එකක් අඩු වුණාම බණ කියන්න පුළුවන් පුළුවන් සාරාංශ කරලා තේරෙන්නේ පින් දෙන්න කියන බරණ මොනවාකුවක් කවන්නේ නැහැ නේ මොකද පින් දෙන්න කියන්නේ අහන්න නෙමෙයි ජාතක කතා කිව්වත් චරිත කතාවක් කිව්වත් බොරුවක් කිව්වත් දැනගෙන කිව්වත් ප්‍රශ්නයක් නැහැ අපි බණ කියන්නේ පින් දෙන්න නෙමෙයි අහන මිනිස්සුන්ට තේරුම් ගන්න එහෙනම් අපිට ගුවන් කාලේ ඔක්කොම ඕනේ මේවා ඊට පස්සේ මොකද වෙන්නේ අර ආදායම් නැති අය ඊට පස්සේ මේක කොටස් 1 2 3 4 7 8 දීලා විශාල ආදායමක් ලබා ගන්නවා දේශකයන් වහන්සේට දෙන ගාන මම කියන්න කැමති නැහැ. සොච්චමක් දීලා වුන් රජේ ආදායම් මාර්ගයක් ආයත ගන්න තියෙන්නේ. ඒකයි මම කියන්නේ බණ විකුණනවා අලුත් දෙන්න බණ වෙලා දාමු කියලා. එඳ පින් දෙන්න ඕන නම් ගෙදර දානි දීලා පින් දෙන්න. එනවා කියලා නැහැ ඉතින් වලට ගෙදරට එනවා කියලා කියන්නේ. ඔබට මම පේනවා වගේ මේ සුනක හිමියට මේ පින්තූරේ පේන්නේ නැවුන සද්දිතර ඇහෙන්නේ. මම ටීවී එකේ බණ කියනකොට ඇවිදින් සද්දෙන් දහගෙන ඉන්නවා. මොකද පින්තූරයක් පේන්නේ නැහැ. ත්‍රිමාණ හැකියාව කියන එක නෑනේ උන්ට. ඒ වගේ පෙරේතයින්ට මේ ටීවී එකේ තියෙන රූපේ පේනවා කියලා නෑනේ. ඇහෙනවා කියලා. හැබැයි ධර්ම දේශනා නවත්තන්න ඕනේ. තව තවත් ලෝකයට සද්ධර්මයේ වටහා දීමේ අවංක ඕනෑකමින් ඕනෑම මාධ්‍යයක් භාවිතා කරන්න ඒක ධර්මදානය ස්වකීය උපන්දිනය වෙනුවෙන් විවාහ සංවත්සරය වෙනුවෙන් තව ඕනෑම යහපත් කාරණයක් වෙනුවෙන් ධර්මදානය මේ ගැයට පින් දෙන්න නෙමෙයි නමුත් අපි කියවන ලේඛනවල සේර මොකද්ද තියෙන්නේ මේ දවස්වල මාධ්‍යවල අපේ ධර්මදේශනා ශ්‍රවණය කරපු අය තමයි ඊට කෙටි කිටි අනුමෝදනයක් හෝ අනුමෝදනයක් නැතුව මේ ධර්ම දානය සඳහා කියලා දාන්නේ. ඒකටත් සමහර අය අතින් කැලි දානවා. තුන්තර බෝධි එක්තරාකට පැමිණෙන්න කියලා. කියලාවත් නැහැ ඒගොල්ලෝ කතාවක්. එහෙම නැත්නම් සතර මේ 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 නායක වෙන්න කියලා. එහෙනම් මට මේක ඒවැය කියන්න බෑ. අපේ මේ මාධ්‍ය මට කියන්න පුළුවන්. ඔබට තුන්තරාබෝධි මම කියලා දෙන්නද බුදු පසේ බුදු මහරහත් එතකොට දැන් ගෞතම සාසනය තුළ සම්මා සම්බෝධිය උන්වහන්සේ අත්පත් කරගෙන ඉවරයි තෙරවාදී සාසනය උගන්වන ලබනවා බුදුවර ගෞතම සාසනය තුළ ඉතුරු වෙලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ ගිහිපැදි ඕනෑ කෙනෙකුට අරහන්ත බෝධිය විතරයි කවුරු හරි තුන්තරා බෝධියක් ප්‍රාර්ථනා කරනවා නම් බුද්ධෝත්පාදයෙන් එහා පැත්තට යන්න ඕනේ. ඒ ගෞතම සාසන නිවන් සඳහා නෙමෙයි. අනාගත බුදුවරයෙක් හෝ පසේ බුදුවරයෙක් වෙන්න. ඇයි මේ ඔකට පාඩම් කරගත්තට කියන්නේ හොයලා බලන්න නැත්තේ ඇයි? එනිසා තව ටිකක් මම මේක විස්තර කරනවා මම කතා පිනනවා කියන්න ඕන තරම්. ටිකක් වෙලා අහගෙන ඉන්නකෝ වෙලාව බලන්න කියන්න මම. මේ ත්‍රිපිටක දේශනා තුළ වැදගත් වෙන්නේ සද්ධර්මය. සද්ධර්මයේ තියෙන්නේ මේ පින් දෙන්න නෙවෙයි. මිනිස්සුන්ව අහන්න ධර්ම දාණය ඊට පස්සේ අහලා තේරුම් ගන්න. අන්න අපට ඕන තැනට නැත්තම් පුද්ගත්වයෙන්ට ඕන තැනට අරන් ගියා කියන එකේ තේරුම ධර්මයේ පින් දෙන්න තැනට බාල කරගත්තා. දැන් මිනිස්සු ගුවන් විදුලියට යන්නේ රූපවාහිනියට යන්නේ සල්ලි වේදම් කරන්න වනහන්න නෙමෙයි. මේ ගියාට පින් දෙන්න බණක් කියවන්න. තව ලාභන ලාභ තැනකට යයි. අහන්නෙත් නෑ සමහර විට. මේ වෙන් දරුව ගන්න අවවාදේ මොකක්ද? ආදර්ශේ මොකක්ද?
අම්මට තාත්තට සලකන්නේ නැතුව ඉඳි අවමගුලකුත් නොකර ඉඳි මරුණන් පස්සේ රූපවාහිනියට සල්ලි වේදම් කළා පිනක් බණක් කියව පින් දෙන්න නම කියලා තිනවා ගෙදර ඇවිදින් ඉන්නේ කියලා පින් අවශ්‍ය නම් පින් ඇවිදින් තමන්ගේ නෑදෑයෝ පින්කමක් කළොත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ලබනවා කියලා තමයි කියන්නේ නැත්තම් නෑ ඒත් අදාළ තැන දැන් එහෙනම් අපි කොච්චර මේක අරන් ගිහින්ද නේ බණ මුදලාලිලාට ඕගොල්ලොත් අහු වෙලා ඒගොල්ලෝ ලොකු ආදායමක් ඔකෙන් ලබන්නේ හැබැයි වැඩේ වෙන්නේ නැහැ මියගේ ඥාතීන්ට ආයකයි මට කියන්න ඕන කැමතිනම් කරගත්තට කමක් නැහැ හැබැයි තව තවත් ධර්ම දේශනා මාධ්‍ය වල දුන්නට කමකුත් නැහැ මොකද බුදුන් වහන්සේට මේ මාධ්‍ය තිබුණේ නැහැ උන්වහන්සේ පාගමනින් ගොසින් ගෙවල් ගානේ ගමින් ගමට ගිහින් කරුණ පැහැදිලි කළා මාධ්‍ය දිනුවේ අද මම ඔබේ නිවස තේනවා මේ කොස්සේ පසුගිය සතියේ මම කැනඩාවත් ගියා ඉන්දන් ගියා පාන්දර සූම් තාක්ෂණය ඔස්සේ රට යන්න ඕනේ නැහැ අපට කිසිවක් වියදම් නැහැ ඕස්ට්‍රේලියාවට යන්න ඕන ලක්ෂයක් දුක හොයන්න නැහැ කීයක්වත් තෝරන්නේ නැහැ මෙහි ඉඳලාම කියන්න පුළුවන් අහනයි ඉන්නවා තව පිරිකරට වියදමකුත් දෙවයි දිනු වෙන තාක්ෂණයේ යොදාගත්තට වැරද්දක් තියෙනවද නැහැ තාක්ෂණයක් දෙපිට කැපෙන කඩුවක් වගේ අපි මේක යොදා ගන්නවා ලෝකට ධර්ම දානෙ දෙන්න. තව ඉතින් සෙක්ෂුවල් ෆිල්ම් යටතේ කොච්චර ಜಾති බලනවද නැද්ද මිනිස්සු මේක උදව් කරලා. සෙක්ස් කියන වචන යටතේ. ඉන්න හොඳට නරක දෙකට කටමයි. ඒ නිසා මාධ්‍ය යොදාගත්තට කාර්යයක් නැහැ. අපි යොදා ගන්න මේ. සත්‍ය පැහැදිලි කරලා දෙන්න. නමුත් අර කීමනක් තියෙනවානේ මේ වැරදි ආකාරයට යොදා ගන්න කාරණයක් පිළිබඳ කතාවක්. එවගේ වැරදි පැත්තට යොදා ගත්තහම සමාජයේ පරිහානියට පත් වෙනවා. මොක්ෂ පරමාර්ථ තේරුම් අරන් නැ මේ සූත්‍ර තව කීපයක් තියෙනවා. අපුත්තක සූත්‍රයක හොඳ තියෙන්නේ. කුසල රජුරු බුදුහාමුදුරු හම්බ වෙන්න එනවා. මේ අවේලාය පමා වෙලාවේ මොකද කියලා. පටන් සදුති අපුත්තක සූත්‍රවල කියනවා දෙකේම තියෙන එක සමාන කතාවක් එකකින් කියන්න. සිටුවරේ හිටියා මිනෝර. උඩ දරුවන් හිටියේ නෑ. රිදි අනික්වා ගැන මොන කතාවද රන් විතරක් කෝටි ගණනක්. මේ ගියන් පසු අයිතිකාරයෙක් නෑ. ඒ හින්දා මම ඒවා ගැල් යොදලා මාලිගාවට ගෙනියන්න කියලා ආවේ කියලා. ඊට පස්සේ කියනවා තිබුණට කෑවේ නැහැ තිබුණට ඇන්දේ නැහැ වාහනයක් පාවිච්චි කළේ නැහැ හනවැහැරි ඇන්දේ කාඩිවත් කෑවේ කැඩිච්ච ගොඩයක් පාවිච්චි කළේ ගොම් බැඳපු කරතේකින් එහෙම කියලාත් නැහැ නමුත් කැඩිච්ච රතේකින් ගමන් ගියේ වැඩක් කුලිනකම වැඩක් කරගත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඔය මිනිස්සයා ඉස්සර ජීවිතයක ධනවත් පුද්ගලෙක් කියලා හිටියා භික්ෂුන්ට දන් දෙන්න කියලා නැගිටලා ගියා. සද්ධාවෙන් සියතින් කරුම්පල අදහා දුන්නේ නැහැ. සේවකීන්ට තමයි බාර දුන්නේ. ඔය දාන ටික මගේ සේවකීන්ට දුන්නා නම් කාලා වැඩක් කරනවානේ කියලා හිතුවා. තස්සකම්මස්ස විපාකේන. කර්මපල අදහා නොකරපු සැලකිලිමත් වුණ නිසා. දැන් දුන්නට හම්බ වෙලා තියෙනවා. නමුත් නාස්ස උලාරා බත්ත භෝගාය චිත්තන් නමති. කණ්ඩ හිතෙන්නේ නැහැ තිබුණාට වත්ත භෝගාය චිත්තන් නමති අඳින්න හිතෙන්නේ නැහැ යාන භෝගාය චිත්තන් නමති නාස්ස යානෙක යන්න හිතෙන්නේ නැහැ පංචන්නං කාම ගුණං චිත්තන් නමති නාස්ස පස්කම් ගුණේ විඳින්න හිතෙන්නේ නැහැ අදත් බලන්නකෝ ඔය ඔක්කොම තියාගෙන ත්‍රිවිල් එකකින් යන අය පයින් යන අය පුටු සෙට් එකක් තියාන එක වහලා එක ඉඳගන්න නැතුව බංකෝ ඉඳගන්න අය අලුත් ගයක් හදලා වහලා තියලා පරණ එකේ ඉන්න අය නැද්ද කියලා බලන්න රටේ ඇවිදලා දුන්නට ලැබුණට හරියට දුන්නේ නැත්නම් පරිහරණය කරන වාසනාවක් නැහැ. එක්තරක් නෙවෙයි කියනවා. ওই මිනිස්සයා තමන්ගේ සහෝදරයා ධනෙ නිසාම ඝාතනය කළා ඉස්සර ජීවිතේ. ඒ නිසා කල්පාන්තයක් දුක් විඳලා ඉඳින් දැනුත් ඒ දරු සම්පත් නැත්te ඒකයි. අපුත්තක සූත්‍රය අපුත්තක කියන්නේ ඒකනේ. දරු සම්පත් නැත්te
අර ඝාතනය කරපු විවාහයකට කියලා. ඒ නිසා මේවා ලැබෙන්න ඕන පෙන්වන්න නෙමෙයි. පරිහරණය පරිභෝජනය කරන්න. එහෙනම් ඒකට අර ඒක තියෙනවා සහත් තේන. තමන්ගේ අතින් කර්මඵල අදාහ නිරන්තරයෙන් ඒ කාරණේ කරන්න ඕනේ කියලා. ආවට ගියාට කළොත් එහෙම ඒක වෙන්නේ නැහැ. සීලයක් නැතුව කළොත් එහෙම ඒක වෙන්නේ නැහැ. දානෙට සීලයක් අවශ්‍යයි. හා අදටත් මේ ඔබට හමු වෙලා තියෙන සම්පත් භුක්ති විඳින්න හිතෙනවා නම් ඔබ එහෙනම් පනිසි ආකාරයෙන් කරපු අය. ගොඩ ගහගෙන තියන් ඉන්නවා නම් කාටවත් පේන්න. එහෙනම් ඔබ හොඳ හිතින් කරලා නැහැ. ලැබ ලබන්න විතරයි වාසනාව ලැබලා තියෙන්නේ. පරිහරණය කරන්න වාසනාව නැහැ. ඔය අපොත්තක සූත්‍ර දෙකේ තියෙන කාරණාව. දැන් තේරුම් ගන්න කරුණක් තියෙනවා. දෙවියන් පිනින් උපන්න අය. දෙවියන් පින ආහාර කරගෙන ජීවත් වෙන්නේ. මෙහෙන්න ඕන නැහැ. ඒක හිතන්නවත් බැරි තරමට. ඔබට යම් සැපතක් තියෙනවද මේ ඉන්ද්‍රිය ගෝචර සැපතේ? නමුත් ඒකේ දිරා යන කය සහ අටලෝ දහමට අදාළ කාරණා නිසා දුක් තියෙනවා. ඔය මොකක්වත් එහෙ නැහැ. ඒකයි ඒක දිව්‍ය සැප අමෘතය කියලා කියන්නේ. අනිත් එක තමයි. අපි කතා කරපු පුබ්බ නිමිති සූත්‍රයේ දෙවියන්ගේ පින් ඉවරුනහම සුගතිගාමි වෙන්න බලන් ඉන්නවා කියලා මෙහෙ ඉන්න. මොකද එහෙ පින් ටික ඉවරු නැරුණා පින් කරන්න බැරි බවනේ අර පෙන්නන්නේ. අපා ගිහින් පව් විපාක ගෙවනවා. බ්‍රහ්මයෝ ධාන විපාක ගෙවනවා. දෙවියෝ පින් විපාක ගෙවනවා. මිනිස්සු පව් කරලා පින් කරලා ධාන කර වඩලා එතෙන්ට යනවා. ගිහින් විපාක ගෙවනවා. විපාක ගෙවන්න දරනවා රැස් කරන්න තැනක් නැහැ කියලා නේද තියෙන්නේ. ඒක කොහොමද? මෙහෙයි පුළුවන්. දැන් එතකොට මේ රටේ මේ ධර්මදේශනාවල සහ අනික් පුද පූජා වලින් දෙන තරමට දෙවියන්ට පින් ලැබුණොත් එහෙම උන්ගේ ආයුෂ කොච්චර දීර්ඝ වෙයිද? කවදාවත් මෙහෙන්ද හම්බ වෙන්නේ ආයෙ. එහෙනම් අපිට බැන බැන ඇත්තේ මොන කරදරයක්ද? මම මනුස්ස ලෝකෙට යනකොට බුදුන් වහන්සේ වදාරනනේ බොයිතෝ ගන්ත සුගතින් ගච්ඡ කියලා. උඹ වදනින් සුසලා සුගතියට ඵලයන්. සුගතිය මනුස්ස ලෝකේ. සුගතින් ගන්ත සුලද්දලාභං ලබ. ගින් සද්ධර්මයේ හොයාගනින්. සද්ධර්මයේ පිහිටන්ඳ. සුප්පතිතිත බවාහි. ඒ තමයි දෙවියන්ට සුගතිගාමී වෙලා කරන්න තියෙන දේ. මේකට එන්න පාරවලක් වෙන එකනේ කරන්නේ. එහෙනම් මේ අනිතක අනුමෝදන් වෙන්න මොකද වෙන්න ඕනේ? දැනගන්න ඕනේ. දැනගෙන සතුටු වෙන්න ඕනේ. දැනගන්න නම් එහෙනම් ගහක් ගලක් ගන්න, පන්සලක් ගන්න, දෙවියෝ යන්න ඕනනේ. අපි කොහෙද ඉන්නේ? දෙවියන් කියන්නේ සරණාගතෙක්. සරණාගතය දන්නවනේ. හොඳට ගයක් හදන් ඉන්නවා අතරමං වෙනවා. දැන් ඉතින් ඇඳුම විතරයි. මේ දෙවිච්ච ඔක්කොම අතහැරලා පිනින් පරලෝකෙකින් ඉන්නේ. පින විපාක ගෙවන්න දරනවා වෙන මොකක් කරන්න බෑ. අපි හිම නෙමෙයි හිතන්නේ. අපිට වඩා ලොකු අය කියලා. එනිසා බුදුන් වහන්සේට දේවාති දේව සක්කාති සක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම කිව්වේ දෙවියෝයි බ්‍රහ්මයෝයි පෙරේතයෝයි සේරම කෙලෙස් සහිතයි. අතරමං වෙලා ඉන්නේ සසරේ. ආපහු සද්ධර්මය හොයාන මෙහාට ඇවිදින් ගොඩ යන්න ඕන. අපේ බෞද්ධින්ට කොච්චර දිවියන්න බයද? ඒ විතරක් නෙමෙයි. දෙවියොත් අපි හිතන විදිහට පළතුරු කන, කෙහෙල් ගෙඩි කන, පැණි කොමඩු කන කට්ටියක් කියලා හිතන් ඉන්නේ. කනබන ආහාර ඕන කාටද? ඝනකයක් තියෙන අයට. අරගොල්ලෝ පාපේ ආහාර නිරේ ඉන්න අය. අරගොල්ලෝ පින ආහාර. අරගොල්ලෝ ධ්‍යාන ආහාර. එතන යම් ආහාරයක් වේද ඒ ආහාරය යැපෙත කියලා මේ පොතේ තියෙනවා. ආහාරයක් වේ කියලා උයන කන කිචන් එකක් තියෙනවා කියන එක නෙවෙයි පෙන්නන්නේ. අපායේ පාපේ ආහාරය, දෙවියන්ට පින ආහාරය, බ්‍රහ්මයන්ට ධ්‍යාන ආහාරය. ආහාර කියන්නේ පැවැත්මට අවශ්‍ය සාධක කියන එක. දැන් ඉතින් පේනවද හින්දු දේව සංකල්පය ඔබට රිංගලා තියෙන හැටි? පළතුරු වට්ට පිටින් අරන් ගිහිලා දෙවියන්ට දෙන්නේ බෞද්ධයෝද ඔය? හින්දු දෙවියන්ට දෙන්නේ. හින්දු දේව සංකල්පයයි බෞද්ධ සංකල්පය දෙකක්. අපි වටලව ගන්න එපා. අපි දෙවියන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දෙවියන් මේ මිනිසුන් අතරේ මිය ගිහින් ඉහළම දාණයට සහ සීලයට ලැබෙනා ඕපපාතික ප්‍රතිසන්දිය තමයි දෙවත්වය කියන්නේ. ඉහළම දාණයට සහ සීලයට.
දැන් මේ අදහස් තේරුම් ගත්තාම මොකද කරන්න ඕන? දන් දී පින් දෙන්න. ලෝකයාට අනුකම්පාවෙන් ධර්මාවබෝධය සඳහා ධර්ම දේශනා කරන්න. මොකද ගුවන් ඉදිරිපිට රුපියා යන්ත්‍රයක් ගාවට රූපණ යන්ත්‍රයක් ගාවට ඒ විශ්වාසන තැන් වලට එනවා කියලා පරදත් උපජීවින් එනවා කියලා බුදුහාමුදුරු ත්‍රිපිටකය දේශනා කරලා නැහැ. අනුමෝදන් වෙන්න එන්න එපේ. දැන් අර ගෙදරට ඇවිදින් ඉන්න හින්දානේ පේන්නේ. අනුමෝදන් වේවා කියලා ආර්ථනා කරපුවාම දැකලා ලබන සතුට අනුමෝදනය. එහෙනම් දකින්න බැරි කිසි කෙනෙකුට බෑ නේද? මම සූත්‍ර පිටකේ සූත් පොත් අධිපත්‍යය තියාන කියන්නේ මතක තියාගන්න. මම කියන්නේ මේ තියෙන ඒවා කියන්නේ. මේ කියන්නේ මෝඩකම් වලින් අත මිදෙන්න. ඒ නිසා ඔබට මාධ්‍ය ධර්ම දේශනා කරන්න ඕන නම් අපිත් බාර ගන්නවා බාත් ගන්න බාර දෙන්න. එමෙ දල් ප්‍රශ්නකුත් මට නැහැ. නමුත් ඒකේ තේමාව වෙන්න ඕන මිය ගියාගේ නාමලේඛනය කියලා උණ්ඩ පින්දෙන එක හරි තමන්ගේ පට්ටන්දරේ කියවන එක හරි නෙවෙයි. පුළුවන් තරම් පට්ටන්දරේ කුඩා කරගන්න. ඔය ඒකෙත් ඔය තියෙන්නේ මම. ලොකු කන්ටික කියන්න හදන එක. ඒ හැම තත්පරයක්ම අපට පාඩුවක්. මට නම් පාඩුවක්. එහෙනම් පුළුවන් තරම් වැඩි කාලයක් මට ලබා දෙන්න අපේ ධර්ම දේශනාවල නම්. අරක කුඩා කරලා. ගුණානුස්මරණය කරන්න. සාමාන්‍යයෙන් ඔබ මාධ්‍යවල මම ධර්ම දේශනා කරලා පුණ්‍යානුමෝදනා කරනකොට දැකලා තියෙනවද ඒකේ නැති එකක් කියනවා. ඔය සමහර පත්‍රිකාවල නැහැ. ගුණානුස්මරණයක් වේවා. ගුණානුස්මරණය පිණිස. ඇයි තින් අම්මා තාත්තා කවුරු හරි සමාජයට වැඩක් කරලා තමන්ට වැඩක් කරලා නෙමෙයි මේ ගිහින් තියෙන උඩ සිපරම් මොකද වෙන්නේ? ගුණානුස්මරණ පුණ්‍ය කර්මය කියලා නිකට කියන්නේ. පින් දෙන්න ගියොත් මොකද වෙන්නේ? පරදත්ත උපජීවියෙක්ම වෙනවා. එහෙනම් ඔක්කොම මොකද කරන්නේ? බෝසත් මිනිසුන් මේ යන තේරම පරදත්ත උපජීවීන් කරන්නේ ඔබයි. පින් දෙන්න ඕනේ පරදත්ත උපජීවීන් විතරනේ බුදුහාමුදුරුවෝ අදාළ පරිදි. හොඳ අම්මලා හොඳ තාත්තලා ඔක්කොම පෙරේතයෝ කරනවා ඕගොල්ලෝ කරන්නේ පින් දෙන්න. මොඩකම් වල තරම. ඒක තමයි අනිත් එක මේ වර්තමාන සමාජයේ දානේ සගසතු කරන්නේ ස්වාමීන් වහන්සේලා පන්සලේ හෝ නිවසේ. ඒක මහත්ඵල මහානිසංස කරන්නේ අතීතයේ වැඩ සිටි අනාගතයේ ඉන්න ඔක්කොම කට්ටිය. කොහෙ ගියත් මහත්ඵල මහානිසංස කරන්නේ වැඩ සිටි රහතන් වහන්සේලා නැත්නම් ආර්ය පුද්ගලයෝ. ඉතින් අප හැදෙන්නේ නැතුව තමන්ට ආදී විහාරස්ථානේ දාන ටික දීපම කරදරයක් නැහැනේ. වර්තමාන ස්වාමීන් වහන්සේලාට අඩුපාඩුකම් තියෙන පුළුවන් පුතක් ගැන හින්දා සද්ධර්මය නැති නිසා ඒකට අපහැදෙන්න ඕන නැහැ. මොකද වැඩ සිටියා උද අතීතේ ඒ අයනේ සංගික කරන්න ගන්නේ රහතන් වහන්සේලා මේ දානේ ප්‍රතිග්‍රහක පක්ෂේ වෙනවයි කියලා. කොහෙ දුන්නත් උන්වහන්සේලා ප්‍රතිග්‍රහක පක්ෂේ වෙන්නේ. හැබැයි ඉතින් මගේ තේමාව නම් අනිත් අය උඩ පවරන්න ඕන නැහැ. කියන්නේ මහත්ඵල මහානිසංස කරන්න ඉස්සරහය ගන්න ඕන නැහැ. උන්වහන්සේලාට දානේ ඕන නැහනේ. පිරිනවංගඩි රහතන් වහන්සේලාට දානින් වැඩක් නැහැ බුදුන්ට හරි. වර්තමාන පරපුර ආරි පරපුරක් වෙලා මහත්ඵල මහානිසංස කරනවා නම් වඩා හොඳයි. සංඝ පරපුරට ආරි පරපුරක් වෙලා මහත්ඵල මහානිසංස කරන්න පුළුවන්. දාන දෙන ඔබටත් ආරි පුද්ගලෙක් වෙලා උන්වහන්සේලා නුණත් මහත්ඵල මහානිසංස කරන්න පුළුවන්. ඔබේ පැතුණු පුළුවන් මේක. එනිසා මේ වැහිලා තියෙන මහ විශාල කඩතුරාවක සල්ලි වේදම් කළා වන කියනවා. අහනවාද නැත් දන්නෙත් නැහැ. සල්ලි වේදම් වුණා පින් දුන්නා කියලා හිතා ගන්නවා. මේ දේශනාවලට එරෙහි නැද්ද? විරුද්ධ නැද්ද? බුදුන් වහන්සේ වදාරන්නේ තානේකෝ බ්‍රාහ්මණ. අදාළ තැන හිටියොත් ලැබෙනවා නැත්නම් අදාළ තැන පරදත්ත උපජීවයා විතරයි. එහෙනම් තමන්ගේ නෑදෑයෝ මිත්‍රයෝ යාළුවෝ කරන පින්කමක් විතරයි ඔවුන්ට පේන්නේ. ඔවුන් ළඟින් තමයි මේක ඇවිදින් දැකලා හිතේ උපදවා ගන්න සතුට අනුමෝදනය. අපි දෙනව නෙවෙයි. දානේ දැකලා හිතේ උපදවා ගන්න සතුට අනුමෝදනය. ඒ සතුට තමයි ආර්ය පින. එතන ඉන්න දීර්ඝ කාලෙ. එනිසා ධර්මදේශනාවල පාරිශුද්ධත්වයේ හවරක ගන්න. ඒක ධර්ම දාණය සඳහාම කරන්න. ඔය කියපු විදිහට ඔවුන්ට එන්න බෑනේ. ඔය කියන තැනවලට එන්න බෑනේ. මේ පෙන්ලද ගෙදරට එනවා කියලානේ. ඒ දානේ දුන්නාම සතුට වෙනවා කියලා තේරෙනවා. බණ කිව්වම සතුට වෙනවා කියලාත් නැහනේ. මොකද පරදත්ත උපජීවියා පාපයන් කරලා ගියේ. එහෙනම් බණ අහලා නැහැ ජීවත් වෙනකොට. දැන් බණ තේරෙන්නේ නැහැ එහෙනම්. මේ ඔක්කොම ගලපලා මම මේ කියන්නේ ඔබට.
නිසා මේකේ මාත්‍රකාව තියෙන්නේ නැති සමහරට දන් දීපින් දෙමුද බණ කියා පින් දෙමුද වෙන්නේ නැති. දන් දීපින් දොන්න කාරණාව බණ කියා පින් දෙන තැනට බණයි දානයි දෙකම පින් දෙන තැනට යොදාගත්ත වැරද්ද මම පෙන්වන්නේ. එතකොට මිනිස්සු බණ අහන්නේ නැහැ. දරුවොත් ඉස්සරහට ඉතාවි පණ තියෙන්නේ මේගේ ජාතියේ පින් දෙන්න අම්මා තාත්තට කියලා. මොනවා හරි කියෙව්වට ගමන් නැහැ එතකොට. බණ තේරෙන්න ඕනෙත් නැහැ මොනවා හරි කියෙව්වා පින් දොන්නා. අහන්න ඕනෙත් නැහැ. නමුත් බණ තියෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ සිදුවෙන ප්‍රමාදයේ සහ ප්‍රමාදයේ තේරුම් ගන්න. දැන් සිදුවෙන සිද්ධියක් තියෙනවා ඒකට ප්‍රමාදය කියනවා දුකටපත් වෙන නිසා මිනිසා අප්‍රමාද වෙන්නේ කොහේද කියන කාරණාව තේරුම් ගන්න බණ තියෙන්නේ. මුළු සූත්‍ර දේශනා ඔක්කොම එච්චරයි. මිනිසාගේ සිතේ පවතින ප්‍රමාදය සහ අප්‍රමාදය පමණයි. ප්‍රමාදය තුල කරන වැඩ තමයි ඔය තේරම ටික ආපහු. අප්‍රාද වෙන හැටි ඉගෙන ගන්න නැයි බණ අහන්නේ. එනිසා මේ කාරණානුව ගත් කල අපි කොහෙදෝ මිත්‍යා දෘෂ්ටියකට ගිහින්. ඔය අනුන් කරනවට කරන්නේ දුවන්නම් වලේ කෙටදෙල දිව කෙටේල දෙන දිව්වාසය කියලා කියන්නේ. එනිසා සම්මාදිට්ඨි වෙන්න ඥානවන්ත වෙන්න. බුදුවරු ධර්මදේශනා කළේ මොකටද කියලා තේරුම් ගන්න. උන්වහන්සේ කවදාවත් ධර්මදේශනාවක් අවසානයේ මේ ගේට හරි දෙවියන් දහරි පින් දීලා නැහැ. බුදුනුත් නොකරන දේවල් තමයි අපි කරන්නේ. මේක බහුජන හිතාය බහුජන සුඛාය. මොකද අර පෙන්නන්නේ දෙදෙනෙක් එකමගින් නොගොස් මුලමෙදාග යහපත් ධර්මදේශනා කරන්න. කාටද මේ ගේයට හිතපසෝ පිණිස කියලා පෙන්නන්නේ? බොහෝ ජනයාට හිතසෝ පිණිස. අපි මේ අපට පෘථග්ජන මිනිස්සු දැන් වෙසක් කියන එක මොදලාලට ඕන තැනට අරන් ගිහින් තියෙන්නේ. ළමා කාලේ අපිට මතකයි අපි පුංචි කූඩුවක් හදුවා. නැත්නම් අපිට පෙස්සරය කෙහෙල් කොටක් කපලා ඔකට පොල් කොර ටිකක් ගහලා පහනක් පත්තු කරා. දැන් වෙසක් කූඩු චීනෙන් ගේන්න ඕනේ බල්බ් එහෙන් චීනෙන් ඔක්කොම රටින් වියදමක් කරන ඇරුණාම මොදලාලලා වෙසක් අරන් ගිහින් තියෙන තැන. ඒ වගේ ධර්මයේ තේරුම් ගත්තේ නැති අයත් ඊට පස්සේ ධර්මය බුද්ධාගම අරන් යනවා අනාගත බුදුහාමුදුරුවෝ ගාවට යන්න හරි දෙවියන් ගාවට යන්න හරි අරන් යනවා. මිනිසුන් උපත ලබන්නේ බුද්ධෝත්පාදයක සදහම් තේරුම් අරගෙන ජීවිතේ දුකින් ගලව ගන්න. ජීවිතේ දුකින් ගලව ගන්න. නිවන කියන එක ජීවිතය තුළ තියෙන දෙයක්. ඔබ කරන්නේ ධර්මය දන්නේ නැත්නම් උපන් තැන් පටන් ටික දවසක ඉඳලා මැරෙනකම්ම නිවන වහන එක කරන්නේ. තියෙන නිවන නීවරණ වලින් වහන එකයි ඔබ කරන්නේ. ඔබර නිවන හොයන්න ඕනේ නැක හැමදාම තියෙනවා. නීවරණ පිළිබඳ තේරුම් අරගෙන අයින් කරගන්නේ කොහොමද කියලා බලන්න. ඒකයි වෙන්න ඕන කාරණාව. මේක මාධ්‍යක මට මෙහෙම කියන්න බෑ. මොකද මේක බෞද්ධලික අපිට කියවිය හැකනේ. ඒ අය ආදායම් මාර්ග වශයෙන් හොයන්න තියෙන්නේ. නමුත් ඔබ තේමාව වෙනස් කරගන්න. ධර්මදේශනා තව වැඩි කරත් කමක් නෑ. උපන්දිනයක් පාතා හරි හැම දිනාගම උපන්දින වෙන ධර්මදානයක් කරාට කමක් නෑ. ඒක කෙටි කරලා ධර්මදානය සඳහා ගෞතම සසුන ඉක්මවානෝයා ධර්ම අවබෝධය පිණිස වේවා හනායට. දානේ දානේ පන්සලට හරි ගෙදරට හරි වැඩම කරලා දීලා පින් අනුමෝදන් කරන්න. මොකද වරදත් ජීක් ඉන්නවා නම් අනුමෝදන් වෙනවා. ඔබටත් අල්ප නොවන පිනක් අයිති වෙනවා කියලා පෙන්වනවා. මේ ඔබටත් පින් හම් වෙනවා කියලා කියන්නේ. පින මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ පැවිද්දේ හෝ ආයුර්ණ සැබ්බල සම්පත් සඳහායි. පින නිවන් දක්ින්නේ එහෙම නැහැ. ඒක ಉಪಯೋಗී වෙන්න පුළුවන්. පස්සේ නමුත් ඒක කර්මඵල අදහා පින්කමක විපාක හම්බ වෙන්නේ විපාකය. ලෝකෝත්තර විපාකනේ ලෞකික විපාකනේ හම්බ වෙන්නේ. එසා තව ඒවද කරාට කාර්යයක් නැහැ. යපත් දේවල්. අපි මේ තේමාව කරුණා කරලා අවබෝධය ලබා දෙන්න ඔබ අන්නන්න ඕන කෙනෙකුට මෙහෙමයි සූත්‍රවල තියෙන්නේ. මේ මොකක් කියලා කි දානේ දීලා පින් අනුමෝදන් වෙනවා. කවුද පරදත්ත උපජීවීන්? අර දෙවියෝ ගැන කවුරුක් ගැන කතා කරන්නේ අනුමෝදන් වෙනවායි කියලා. දැන් නම් අර මරණයක් උනන් පස්සේ බත් කණ්ඩ එක තියන්නේ නැහැ. ඉතින් අපි හිටපු හැටි කාලේ. එහෙනම් දැනුත් එහෙනම් අපට මේ තේමාව වෙනස් වෙන්න, ධර්මදේශනාව වෙනස් වෙන්න ඕන නැහැ. ධර්මදේශනාවේ ඔබේ තේමාව. ධර්මදේශනාව ජීවත් වෙලා ඉන්න අයට අහලා තේරුම් ගන්න. ගෙදරට බණ අහන්නවත් බණ අහන්න. පින් දෙන්න නෙමෙයි බණ කියන්නේ. දානේ තියෙන්නේ
දානි පරිස්කාර පූජාව පින්දීම සඳහා. ඒ නිල පුණ්‍ය කර්මයක් තියෙනවනේ. ඒ නිල පුණ්‍ය කර්මයේ අත්විදි මේකත් යොදා ගත්තාම තමයි මේ රට පිරිහෙන්නේ. මොකද බණ කියන්න තියෙන දෙයක් අහන්න තියෙන දෙයක් නෙමෙයි පින් දෙන්න තියෙන දෙයක් කියලා බණවල තියෙන අවධානය පූජනීයත්වේ නැති වෙලා. ආපහු මේක ගේන්න ඕන. ආපහු බණවල තියෙන පූජනීයත්වය ධර්ම දේශනාවල තියෙන පූජනීයත්වය gedara hari maadhyawala hari මේක තේරුම් ගන්න ඕන. ඔබ තේරුම් ගත්ත අයවසෙන් මාධ්‍යට දැනුම් දෙන්න. මාධ්‍යත්වයේ පිළිබඳව එච්චර සැලකිලිමත් නැහැ. උන්ට සල්ලි හම්බ වෙනවා නම් ඕන කුණු ගොඩක්. එනිසා බන විකුණන එක නවත්තන්න ඕන. ඒක ආදායම් මාර්ගයක් කරන්න තියෙන ඒගොල්ලෝ. ඔය ඔගොල්ලෝ මොඩකම හින්දා වෙන මොකක්වත් නෙමෙයි. ලාබෙට බන කියන්න පුළුවන් නම් පින් දෙන්න ලාබෙට ඉතින් පින් දෙන්න බන කියනවා හල්ලි වේදම් කරලා. මේ ගෙදර කියන අපූර්වට දානේ දීලා පින් අනුමෝදන් කරන්න පුළුවන් පිරිසුදු විදියක් නිහිත වශයෙන් සිදු වෙන එකක්. අර මොඩක මේ තරම. නම් මීට වඩා කාලය ගන්න ඕන නෑ. කාලය ගියානො දැනෙන්නම. මේ මොඩකම් වලින් ඔබට අත මිදෙන්න ලැබේවා. ඔබ ඇසුරු කරන අයට මේ කරුණ පැහැදිලි කිරීම තුලින්. දානය මිය ගෑයට පින් දීම සඳහා ධර්ම දේශනා සවන් දෙන අයට ධර්ම අවබෝධය සඳහාත් කියන මේ තේමාවට ආපහු එන්න. කරුණාකරලා අපේ කාලය පැයෙන් විනාඩි 35කට සීමා කළා 25ක්ම හොරකම් කරන්න නැතුව පුළුවන් නම් විනාඩි 5කට ඉවර කරන්න ඒක. කෙටියෙන්. එහෙනම් තවත් මොනවද ඔබ මේ අහලා තිබුණා මට මේක මෙතනින් උත්තර දෙන්න වෙලාවක් ඉන්නේ නැහැ. අනිත් එක මේක උත්තර දෙන්නේ මල් නෙමෙයි මම මගේ කරුණු පැහැදිලි කිරීමක්. ඒවට මම ආපහු තවත් අවස්ථාවක් අරගෙන ඉදිරි දවසක පැහැදිලි කරන්නම්. එහෙනම් කාලය ගත වෙනවා. ඊළඟ දවසේ අපි නැවතත් හමු වෙමු. ඔබට සත්‍ය අවබෝධ කරගන්නට මේ කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාවේ වායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.